අදත් මම උගන්වන්න පෙර පරිදිම කුන්තු සටන් කලාවේ ඉන පහර ඉල්ල කරන එක සහ පහර වළක්වන ක්‍රම. මේකට ගොඩක් දේවල් ඇතුළත් වෙනවා. වඩා ඇතුළත් වෙන විශේෂාංගය තමයි චින්න. එහෙම නැත්නම් ජපන් වචනෙන් අපි හඳුන්වනවා ජිජුත්සු කියලා. මේක ප්‍රගුණ කරන්න මත්තෙන් පැහැදිලිව මතක තියාගන්න හරියට පියවර තියන්න ඕනේ. තමන්ගේ සමබරතාවය හදා ගන්න ඕනේ. වඩා වැදගත්ම වෙන දේ තමයි තමන්ගේ මනසේ සැහැල්ලු භාවය සහ නිදහස් භාවය ආරක්ෂා කරගෙන සටන් කලාව කරන්න අපි උත්සාහ කරමු. හොඳයි. හොඳයි. දැන් අපි බලමු එල්බෝ ස්ට්‍රයික් එක. වැල මිටකින් පහරක් එල්ල කරනකොට ඒ පහර වළක්වන්නේ කොහොමද සහ අපේ ඇස් දෙක තියෙන ආකාරයේ පාද කොහොමද අපි තියාගන්නේ? අපේ සමබරතාවය අපි රැකගන්නේ කොහොමද සහ ප්‍රතිවාදියාගේ සමබරතාවය නැති කරන්න. ප්‍රධානම අරමුණ තමයි අපි ප්‍රතිවාදියාගේ සමබරතාවය නැති කරන එක. ඒ නිසා අපි හිතමු දැන් මෙයා මිටමල එල්බෝ ක්‍රම ගොඩක් තියෙනවා. වැල මිටෙන් ගහන ක්‍රම ගොඩක් තියෙනවා. මෙහෙමද ගහනවා, මෙහාට ගහනවා, මෙහෙම ගහනවා, මෙහෙම විවිධ ක්‍රම තියෙනවානේ. ඒතර අපි ඉස්සෙල්ලාම අපි සාමාන්‍ය විදිහට මේ අපි එක ඉගෙන ගන්න. දැන් මෙයා මගේ මූණට අපි හිතමු සාමාන්‍ය එල්බෝ ස්ට්‍රයික් එකක් කරනවා. මෙහෙම එල්බෝ එකක් කරනවා. දැන් මේකෙදි වැදගත් වෙන දේ තමයි මේ පහර එනකොට වඩා බලවත්ම තැන මෙතන. මේ තුඩ මෙහෙම වැදින්න පුළුවන්, මෙහෙම වදින්න පුළුවන්. එතකොට අපි කරන දේ තමයි අපි අත මේ පැත්තට අරගෙන දැන් සමරකය වළක්වන මේ ආකාරයට. මෙහෙම වළක්වන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රෙෂර් පොයින්ට් එක. ඒතර මෙතෙන්ට වැදුනම ඩැමේජ් වෙනවා. ඒතර අත හිරි වැටෙනවා. ඒ නිසා එල්බෝ එකක් කරද්දී මතක තියාගන්න අපි අත් දෙක උඩ තියාගත්තා. අල්ල පිට පැත්තට හරවනවා. අල්ල පිට පැත්තට හරවනවා. බලාගන්න. එයයි අපිට වෙනවා එල්බෝ එක. මෙහෙම දාන්න. එතකොට ලීස් මෙහෙම තල්ලු කරා අපිට ගහන්න ලීසින්. ඕන විදිහට ගහන්න පුළුවන්. ඒ නිසා ඉස්සරලාම අපි පහර වළක්වන සරල ක්‍රම ඉගෙන ගන්න. අපි තියාගන්න. නැත්නම් සාමාන්‍යයෙන් අපි ගහගන්න ගියන් පස්සේ මෙහෙම හිටගෙන ඉන්නේ. මෙහෙම පාත්‍රයට අකලා අද්ද ගන්න උඩට එල්බෝ එකේ වුණා. එල්බෝ කපන. මෙහෙම අල්ල. මේ පැත්තට. මෙතෙන් අල්ලන්නේ. මේ පැත්තටමයි තල්ලු. ඒතර මෙයා මෙහෙම කරකිනවා. අත ගන්න මේ රවුමින් ගත්තා. ළඟ කුෂන්. මෙතෙන්ට ගත්තා කුෂන්. මෙහෙම ගන්න විතර ඇදගෙනවා ළඟ. ප්ලීස්. ආයි. දැන් බලමු අපි එල්බෝ එක යට ටේබල්. අපි පපුව හරි. මෙහෙම. මෙහෙම එද්දි මේක බලය වැඩි මෙතන මෙහෙම. මේ පැත්තට වදින්න. මෙහෙම එන්නේ. ඒතර අපිට පහසුම ක්‍රමය තමයි මෙතන තියෙන මේ තද ගතිය ලිහිල් කරනවා. මේ පැත්තෙන් පාත් වුණාම මේක පහළට යනවා. අපි ඒකට පාවිච්චි කරන ඕපන් හෑන්ඩ් ඩවුන්වර්ඩ් බ්ලොක්. අල්ල දිග හැරලා අල්ලේ අඩියෙන් මෙතනින් මෙහෙම තල්ලු කරනවා. හැබැයි ඒකත් මෙතන නෙමෙයි අපි පාවිච්චි කරන්නේ මෙතන. බලාගෙන අත ගුඩට ගත්තා වාන්න. මේ අත පස්සට ගන්නෙ නෑ. ළඟට එන්න. වාන් දැම්ම. දැන් මෙහෙම ඉගෙන ගන්නකොට අපේ අත් දෙකට බලය ගන්න විදිය පැහැදිලිව මතක තියාගන්න. බලය අපි හරියට සමබරතාවයත් එක්ක කොහොමද බලය ගන්න එක. ඒ නිසා තමයි අපි කියන්නේ හොඳට බඩට එක්සර්සයිස් කරලා ව්‍යායාම කරලා මේ ඉනේ ප්‍රමාණය අඩු කරගන්න සහ මේ පෙකණි හරියට හද කරගන්න. හද කරගන්න. චක්‍ර හතේ චක්‍ර දෙකක් එක ළඟ පිහිටන තැන තමයි පෙකණි. එතකොට එතන හද කරගත්තම බොඩිකේ පවර් එක වැඩි. එතකොට හැම වෙලාවෙම නාහේ හුස්ම ගන්න කටින් පිට කරනවා. මේ විදිහට වන් දැන් මෙහෙම දාපුවා සරල දෙයක් හැරුණා නෙවුවා. මෙහෙම අනින්න පුළුවන්. මෙහෙම අයින්න පුළුවන්. අපිට අර පෙර විදිහේ මෙල්බෝ එක යවන්න පුළුවන්. ලොක් කරා දැන් සරලයි. ඊවා අපි මම ටිකෙන් ටික ගන්න ඉස්සෙල්ලා අපි එල්බෝ එක විතරක් බ්ලොක් කරන විදිහ ඉගෙන ගන්න. මේ මෙතන හිටියා වන් බ්ලොක් ටු ළඟට. ප්ලීස් අපි තුමු දැන් තව එල්බෝ ක්‍රමයක්. අපි ඉස්සෙල්ලා එල්බෝ එකම ඉගෙන ගන්න. දැන් ගහනවා අස්සෙන් උඩට. අපිට මෙහෙම ගහන්න පුළුවන්. ඕනනම් පාතල මේ මස්සෙන් අයින්න පුළුවන්. අපි තුමු පපුව හරියට ගහනවායි කියලා. පපුව හරියට එද්දි මේ මිස්සේ. මේක ගොඩක් ක්ලෝස්. දැන් මේක එල්බෝ එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ගොඩක් ළඟට එන්නේ. අපි එතකොට පාවිච්චි කරනවා ස්කූපින් බ්ලොක්. හරි ඉස්සෙල්ලා මම කියලා දුන්නේ මෙහෙම එක. ඒ වගේ අපි අද්ද කියන්නේ හිට උඩ එල්බෝ එක ආව බ්ලොක්. ඒකත් ඒ වගේ තමයි මෙහෙම. සමබරතාවය නැති කරන්නේ. අත් the can hit out the elbow cover, one scooping. Lacy Mamatilla, Tiracrapum, Nikama Matter. Kohomada pick a gun, Kohomada pick a run, Balagan, up the Mudian in Mema, one Yami, Patrick Hillati, Lock again a meeting, close, lock. आप तो कहाँ नलेस? आप तो कहाँ नलेस? माँगी मीट करने वाला करना आप तो क्या नहीं करते? One block, two cross, three, four push hand. आप को दिया बार? आप ऐसे हम बार तावे त्यागने तो पादी इतने दिप्पा मैं आले मित्र मूल तादकरा में සම්බරතාවයේ බිඳලනවා. හොඳයි. දැන් බලමු තව පහර අපිට අර එල්බෝ එකේ පැත්ත ටිකක් මාරු කරලා ඉහළට එවනවා. දැන් මම මෙයා මට ගහන්නේ මෙහෙම. මෙහෙම එල්බෝ එකක් එවනකොට ප්‍රතිවාදී අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ. ප්‍රතිවාදී ඕපන් මේක අරගෙන ඉන්නේ. ඒ වගේම තමයි මෙයාගේ බලය යන්නේ මෙහාට. ඒතර අපි කරන දේ තමයි අත්විඳිතර. දැන් ඒකෙදි අපි අවුට් ෆෝර් අවුට්සයිඩ් બ્લોක් එක කරනවා. සාමාන්‍යයෙන් මම બ્લોක් එක කියලා දෙන්න. ඒක තැන ඉඳලා මට නිකන් පංච් එකක්. මෙහෙම එද්දී අපි යවන්නේ මෙහාට බලන්න අර මේ පැත්තට ගිය අත ඒ පැත්තට මේ අත යවනවා අල්ලි පිට පැත්තෙන් out from outside block. ඒතර මෙතන damage එකක් වෙන්නේ මොකද හේතුව මේක ඇතුල් පැත්ත යන්නේ. එතකොට elbow එකක් මෙහෙම දැන් අපිට elbow එක කරා මෙහෙම එද්දී පිට පැත්තෙන් හරි සරලයි. elbow එක යවනවා මට. ඒතර අල්ලන්නේ මේ පැත්ත මෙහෙම. මෙහෙම යන්නේ. එතකොට අපිට පුළුවන් මේ නකල් එකේ ඉඳලා මේ එල්බෝ එක දක්වා වළක්වන්න. හැබැයි මෙතන ගන්න මෙතන මේ ටිප් එක මේ තුඩ ගත්තොත් මේම ඇඹරෙනවා නැවෙනවා. ඒතර බලයක් ගන්න අමාරු නිසා හැම වෙලාවෙම මෙතනල මෙතෙන්ට ගන්න. මම ඒක පහසුන් කියලා දෙන්න. එල්බෝ එක ආවා. යා. ලොක්. බන් මෙහෙම ගියාම මෙයා තල්ලු වෙන එහාට. එතකොට අපි කරන ප්‍රතිවාදියාගේ අර වේගයයි බලයයි සමබරතාවයයි ඔක්කොම එකවරම නැති කරලා දානවා. මේ හිටියා one block two block මේ ඔකට මේ වට්ටන්නේ මෙන්න දාපගම වැටෙනවා ඒක ඉර කරගන්න ඕනේ එන්නොත් ඉවරයි හරිම සරලයි බලා ගන්න අපි මේ හිටියා one ගෙවුවා two block two three මෙහෙම අදින්නේ නැහැ කවදාවත් මේ පැතර අත තියලා මෙහෙම ඇද්දොත් මෙයා කට ඇර හිටියොත් මේ ඇඟිලි ටික කනවා ඒ නිසා අද්ද කියන්නේ අත යන්නේ මෙන්න මේ පැත්තට මෙහාට යන්නේ මේ මැදපොම වැටෙන්නේ අපි කකුල උඩට. ඇදලා දාන්නේ පැත්තකට. ඊටසේ දණිස් විහිර කරා මේ. කරා පංච.